මිසක් කුඩියක් දාන එකේ බෞද්ධ කුඩියක් දාන එකේ කිසි වැරද්දක් නැහැ. කුඩු හදන එකේ කිසි වැරද්දක් නැහැ. පොඩි ළමයින්ට සන්තෝෂ වෙන්න වත් අඩුතරමින් ඒවා කරන්නට දැන් මේ ඉස්සරහා තියෙන දේව මන්දිරය කියලා. සර්වදේව මන්දිරයද කියලා? හා? සර්වදේව මන්දිරය. දැන් ටික කාලයකට ඉස්සෙල්ලා අපේ පන්සලෙන් මේ දෙවියන් අතුගාලා දාන්න කතාවක් තිබුණා. අයි මේ දෙවියෝ පන්සලට කියලා. විෂ්ණු දෙවියන්ගේ පිළිමින් ඇරලා ගංගේ දාන්න කතාවලුත් තිබුණා. මම ආරයි ගංගේ දැම්මද මන් දන්නේ නැහැ. නමුත් එහෙම කතාවක් තිබුණා. දැන් මේ දෙවියන්ට ගිහිල්ලා ගංගේ දැම්මාම බුද්ධාගම ඉතුරු වෙයි කියලා හිතනවා. මේ දේව මන්දිරේ ගලවලා දැම්මොත් එහෙම බුද්ධාගම තියෙයි කියලා හිතනවා. මේක විතරක් නෙවෙයි මං කියන්නේ. මේ රටේ පන්සල් වල තියෙන දේව මන්දිර ටික ඔක්කොම නැති කරොත් මොකද වෙන්නේ? මේ දළදා මාලිගාවට තියෙනවා දේවාල හතරක්. මේ දේවාල ටික නැති කරොත් මේ මොකද වෙන්නේ? අර පෙරහැරවත් අපිට පවත්ව ගන්න පුළුවන් ධාරිත. නුවර පෙරහැරේ දේවාල හතර තියෙනවානේ. මාලිගාවේ පෙරහැරට අමතරව දේවාල වල පෙරහැරත් තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? විෂ්ණු දෙවියන් ගංගේ දාන්න හදපු අය නුවර පෙරහැර ගැන කතා කරන්නේ නැත්තේ මොකද කියන එක මට ප්‍රශ්නයක්. මේවා නිකන් බොරු බුද්ධිමතුන්ගේ කතා. බොරු බුද්ධිමතුන් ගැන කතා තමයි ආමිස පූජා වැඩක් නැත ප්‍රතිපත්ති පූජාව තමයි තියෙන්නේ. මේ දෙවියෝ වුණාටද පන්සලට දෙවියෝ අදින්න ඕනද? අපිට බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ තමන්ට තමන් මිස වෙන කවුරක් ගන්න නැත. අනිත් අයගේ සරණ පතන්න බැරි අපිට. ඒ නිසා දෙවියන් යැද්දයි කියලා අපිට ඇති වෙන යහපතක් නැත. අර බුදුගුණ අලංකාරයක් කවියක් තියෙන දෙවියෝ තමන්ගේ හරකාරයක ගන්න බැරි දෙවියෝ අපි රකින්නේ කොහොමද කියලා. ඇත්ත වෙන්න පුළුවන්. දෙවියන්ට අරකුන් රකින්න නම් බෑ. ඇයි අරකුන් රකින්න බැරි? ඇයි දෙවියන්ට අරකුන් රකින්න බැරි? අරකුන් මරාගෙන යන හරක් රටේ ඉන්නකන් අරකුන් රකින්න බෑ. දෙවියන්ට තියා මේ අර බඳුළු ගුණාද නැමෙත්තුමා කිව්වා වගේ කවුද සක්‍රියගේ පුතා වයිමටවත් බෑ. කරන්න බෑ. ඒවා කරන්න ඉස්සෙල්ල අපි හරක් මරණය නවත්වොත් ඉබේටම හරක් ටික රැකේ. එහෙම නැතුව දෙවියන්ට එක කරන්න බෑ. නමුත් දෙවියන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා. නැතුව නෙමෙයි ශක්තියක් ලබා දෙන්න පුළුවන්. අපිට ආත්ම විශ්වාසයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ටික කරගන්න පුළුවන්. අනිත් එක මේ දෙවියෝ කොහොමද අපි ගාවට ආවේ? මේ පන්සල් වලට කොහොමද දෙවියෝ ආවේ? ඒකයි වැදගත්ම කාරණේ. කොහොමද පන්සල්ට දෙවියෝ ඇතුල් වුනේ? බලාත්කාරයෙන් ආවද? එහෙම නැත්නම් අර සමහර පඬිවරු කියනවා අපේ රජවරු ඉන්දියාවෙන් හින්දු පිසෝවරුන් ගෙනාවට පස්සේ ඒ හින්දු පිසෝවරුන්ට ඒ වත් පිළිවෙත් කරන්නට දේවාලයක් හදලා දුන්නා කියලා පන්සල් ළඟේම. ඒ නිසා තමයි මේ දේවාලය ඇති වුණේ කියලා කතන්දරයක් තියෙනවා. හින්දු කුමාරිකාවන් පිසෝවරුන් ගෙනාවට පස්සේ ඒ අයට වන්දනාමාන කරන ඒ අය බෞද්ධ නෙවෙයිනේ. ඒ නිසා
එයාට වන්දනාමාන කරන්න පන්සල් වගේම දේවාලයක් හදලා තුන්නා. ඊට පස්සේ තමයි දේවාලය ඇති වුණේ. දැන් ඔය කතාව විශ්වාස කරනවද? විශ්වාස කරනවද? මම මේ කියන දේවල් විශ්වාස කරනවද? අම්මේ කියන දේවල් විශ්වාස කරන්න එපා. කල්පනා කරලා බලන්නේ නැතුව කිසිම කල්පනාවක් නැතුව මේවා විශ්වාස කරනවා නම් ඒකත් මහා මොඩ වැඩක්. දැන් යම රජුන්ගේ විසව කවුද? කවන්තිස රජුන්ගේ විසව කවුද? මේගොල්ලෝ හින්දුද? හින්දු ආගම ලෝකේ ඇති වුණේ කොයි කාලෙද? අපි ඒවට උත්තර හොයාගන්න එපා. ගැමුණු රජුරෝ මහසෙන් දෙයියන් යදින්නට ඇයි කතරගම ගියේ යුද්ධයට එන ගම? විජිතපුර සටනට යන ගමන් කතරගම කියන්නේ නාගම ඉඳලා යන ගම. ඒ ගියේ මහසෙන් දෙයියෝ මොන පිසව වෙනුවෙන් හදපු දේවාලෙ ගිටපු දෙවි කෙනෙක්ද? හින්දු ආගම ඇති වුණේ 6 වෙනි සතවර්ෂයෙන් පස්සේ. මේව ප්‍රශ්න අපි දන්නේ නැති, අපි හිතන්නේ නැති දේවල් මේ ලෝකේ හුඟක් තියෙනවා. අපිට එක එක පඬිවරු ඇවිල්ලා බොරු කියනවා. මේ බොරු කිව්වම අපි ඒව ආගෙන ඉන්නවා. ආගෙන ඉන්න කල්පනා කරන්න නැතුව. ඊට පස්සේ අපි විශ්වාස කරනවා. දැන් අපිට සමහර පඬිවරයෙක් විශේෂයෙන්ම ඉන්දියාවේ ඉන්න පඬිවරු කියන කතාවක් තමයි සිද්ධාර්ථ කුමාරයෝ උපන්නේත් හින්දුවරයෙක් හැටියට, ජීවත් වුණේත් හින්දුවරයෙක් හැටියට, මිය ගියත් හින්දුවරයෙක් හැටියට කියලා. ඒක ඉන්දියාවේ හින්දු පඬිවරු කියන එකක්. ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක් හිටියා සර්වපල්ලි රාධාකෘෂ්ණන් කියලා. මට අහලා ඇති. එයත් ඒ කතාව කියලා තිනවා. එයා මේ දර්ශනය පිළිබඳව මහාචාර්යවරයෙක්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලෙත් දර්ශනය පිළිබඳව අන්දන මාචාර්යවරෙක් කියලා හිටිය දෙක. නමුත් දර්ශනය පිළිබඳව උගන්වලා තියෙනවා. ඉදිරියට රාධාකෘෂ්ණ නියම කිව්වම කොහමද සිද්ධාර්ථ කුමාරු ඉපන්නෙත් හින්දුවරෙක් හැටියට, ජීවත් වුණෙත් හින්දුවරෙක් හැටියට, මිය ගියෙත් හින්දුවරෙක් හැටියට? අපි හිතනවා ඒක හරි කියලා. නමුත් සර්වපල්ලි රාධාකෘෂ්ණන්ට අමතක වෙච්ච කාරණයක් තිබුණා. ඒ මොකද්ද? සිද්ධාර්ථ කුමාරයා උපන්න කාලේ ඉන්දියාවේ හින්දු ආගමක් තිබුණ නැහැ කියන්නේ. ඉන්දියාවේ හින්දු ආගමක් තිබුණා නම් සමහරට ඔය කතාව විශ්වාස කරන්නවත් තිබුණා. නමුත් ඉන්දියාවේ හින්දු ආගම ඇති වුණේ ඊට ගොඩක් පස්සේ 6 වෙනි සියවසේ. ගොඩනම් අපි එක මේ දේශනමාලාවේදී අපි මේවා කියමු. කොහොමද හින්දු ආගම ඇති වුණේ ඉන්දියාවේ? ඒකට බුද්ධ ආගමෙන් ඇති වුණු බලපෑම මොකද්ද? බුද්ධ ආගමෙන් බලපෑමක් ඇති වෙන්නේ නැති. බුද්ධ ආගමට පස්සේ වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා තිබුණේ ඒකට බලපෑමක් ඇති වෙන්න බෑනේ. කොහොමද බුද්ධ ආගමෙන් බලපෑමක් ඇති වුණේ? ඉස්සර වෛදික ආගම් වල මේ බිලි පූජා තිබුණා. දැනුත් බිලි පූජා තියෙනවනේ සමහර තැන්වල. නමුත් හින්දු ආගමෙන් මේ බිලි පූජා අයින් වුණා. කොහොමද අයින් වුණේ? වෛදික ආගම් වල තිබුණ බිලි පූජා සතුන් දෙවියන්ට පූජා කරන එක, මරලා ටිකක් නෙවෙයි මරලා පූජා කරන එක, ඒක හින්දු ආගමට එනකොට නැති වුණේ කොහොමද? වෛදික ආගම් වල තිබුණා. ඒකට කවුද
බලපෑවි කොහොමද ඒක වුනේ ඒක කතා කරන්නේ ඒ කතා කරන්න නේද කියනවා සර්වපාලි රාජරේෂ්ණන් කිව්වාම ආයා පඬිවරයන්නේ මාචාර්යවරයා දර්ශනය පිළිබඳ ඉන්දියාවේ ජනාධිපති අපි ඒක පිළිගන්නවා සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ හින්දුකාරයෙක් හැටියට නෙමෙයි ඒක පස්සේ වුණා මං කියන්න කොහොමද මොකද්ද මේ කතන්දරය කියලා නමුත් මේ විදිය කතා අපිට ඇහෙනවා එහෙනම් මේ කීකේ හිටියේ